ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිඩම ගෙදර ප්‍රථම නවදහනය උදෑසන පුවත් සිරස්තල වෙත රසායනික පොහොර ආනයනය පෞද්ගලිකාංශයට පමණක් දීම භයානකයි විශේෂඥයින් කියයි මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍ය වේදීන්ට අදාළ නීති සංශෝධනයට නව කමිටුවක් කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් හිමි වෙයි බිත්තර සහ කුකුළු මස් මිලත් ඉහළට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මෙරට වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබා දීමට තීරණය කළ බව අමාත්‍ය කෙහෙලේ රමුක්වැල්ල මහතා පවසනවා එමෙන්ම මංගල උත්සව සිනමා ශාලා ආපන ශාලා හෝටල් සංකීර්ණ සහ උත්සව සංවිධාන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මේ අවසරය ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලේ රමුක්වැල්ල මහතා විශේ෷ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ අපේ තීන්දුවක් ගත්තා ඉදිරි දින කීපය තුළ අවශ්‍ය පසුබිම සකස් කරලා විශේෂිත ඉහළට යනකන් තුන්වෙනි මාත්‍රාව එහෙම නැත්නම් අපි බූස්ටර් එක කියනවා ඒ ලබා දෙන්න මේ සියල්ල සැලකිල්ලට අරගෙන රටේ ආර්ථිකය ඉදිරියට යන්නටත් ඕනේ ආර්ථිකයේ බොහෝ දෙනෙකුට මේක පහසුම දෙය තමයි වහන්න කියන එක නමුත් එහෙම වහලා රටක ආර්ථිකයක් ගෙනියන්න බෑ ඉතින් ඒ නිසා අපේ තියෙන ඒට දෙන රැකවරණය ලබා දෙමින් රට විවෘත කිරීමේ වැඩ පිළිවෙලට අපි අවතීර්ණ වෙන්න කාලය ඇවිල්ලා විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා විවෘත කිරීම අද දවසේ නම් ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා ලබන සිකුරාදා අපි බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමත් සමග මේ සම්බන්ධව සාකච්ඡා කරලා ඒ එවැනි තත්ත්වයන් වල අපි විවෘත කරන දේවල් වල මොන සීමාවන් තුල ඉඳන්ද කටයුතු කළ යුත්තේ කියලා බිත්තරයක මිල රුපියල් 23ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා බිත්තරයක සිල්ලර මිල පැවතියේ රුපියල් 19කටයි කුකුළු මස් කිලෝ එකක මිල රුපියල් 800ත් 850ත් අතර ඉහළ මිලකට ගොස් තිබෙනවා කුකුළු මස් කිලෝ එකක මිල මීට පෙර පැවතියේ රුපියල් 650කටයි සත්ව ආහාරවල මිල ඉහළ ගිය නිසා බිත්තරයක මිල රුපියල් 19 සිට 23 දක්වා ඉහළ දමා තිබෙනවා කුකුළු මාංශ කිලෝ එකක මිල රුපියල් 800ක් 850ත් අතර වෙනවා කුකුළු මස් කිලෝ එකක මිල පැවතියේ රුපියල් 650කට පමණයි ඉතල 22යි කලින් 20 තිබුණේ ඉතල නිස්පාදනය අඩුවෙදි මේකයි ඉතර මිල 24යි කලින් තිබුණේ 22යි 20යි ක්‍රමක්‍රමයෙන් වැඩි වීගෙන යන සඳුදා ඉඳලා වැඩි ඉතර මිල 23යි සුදු පාට එක 23යි රතු එක 24යි දැන් ඊයේ තිබුණේ 21යි සුදු 21යි රතු 22යි अटसी ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් පුපුරා යන බබට සමාජ මාධ්‍ය තුල පැතිර යන සියලු පුවත් අසත්‍ය බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා මේ දිනවල සමාජ මාධ්‍ය තුල ගෑස් භාවිතය සම්බන්ධයෙන් අනාරක්ෂිත ප්‍රකාශ ලිට්‍රෝ ගෑස් සමාගම හැටියට සාවද්‍ය බවත් පදනම් විරහිත බවත් ප්‍රකාශ කළ යුතුයි දැනට ලංකාවේ ගෘහස්ත සිලින්ඩර් මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් ජනතාව අතර තිබෙනවා මෙම සියලුම සිලින්ඩර් සහ ගෑස් අපි දැනට සියලුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වෙළඳපොළට නිකුත් කරන බවත් ප්‍රකාශ කළ යුතුයි සිදුවීම් කිහිපයක් සිදු වුණා ඒවා අපි අධ්‍යයනය කරාට පස්සේ අපට දැනගන්න ලැබුණේ මේ එල්පී ගෑස් සිලින්ඩරය හා සම්බන්ධ කරන අනිකුත් උපාංග හෝස් බටය වෙන්න පුළුවන් කිසියම් දෝෂයක් නිසා එල්පී ගෑස් කාන්දු වීමක් නිසා තමයි මේ අනතුරු සිද්ධ වෙන්නේ ඉතින් ඒ අවස්ථාවේදී සාමාන්‍යයෙන් එල්පී ගෑස් කියන්නේ සාමාන්‍ය වාතයේ බරට වඩා ඝනත්වයෙන් වැඩි එතකොට එල්පී ගෑස් කාන්දු වීමකදී ඒ කාන්දු වෙන එල්පී ගෑස් පොළොව මට්ටමේ එකතු වෙනවා ඒ වගේම තමයි දීර්ඝ කාලයක් තිස්සේ මේ වගේ එල්පී ගෑස් එකතු වීමක් සිදු වුණොත් එහෙම යම් කිසි ගිනිගන්නාසුළු ප්‍රභවයක්
එකට එකතු වුණොත් ඒක ගිනි ගැනීමක් හෝ පිපිරීමක් වෙන්න පුළුවන්. මේ LP ගෑස් දැනට පාවිච්චි කරන සිලින්ඩරයේ සංයුතය අපි සලකා බැලුවොත් එහේ මේ සංයුතයේ කිසිම වෙනසක් සිදු කරලා නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ මෙම සංයුතය තමයි පාවිච්චි කරන්නේ. සාවාද්‍ය මතයක් යනවා LP ගෑස් සිලින්ඩර් පුපුරනවා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. සෞඛ්‍ය හා පරිසර ගැටලු රසක් නිර්මාණය කර ඇති මත්පැන් කාලේ බෝතල් තහනම ක්‍රියාත්මක කිරීමට තමන් උපරිමයෙන් කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේට දේශපාලන බලපෑම් එල්ලුවහොත් ඊට එරෙහිව තමා අවශ්‍ය පියවර ගන්නා බවයි ඔහු පවසන්නේ. වැදගත් වන්නේ දේශපාලඥයා නොව ජනතාව වෙනුවෙන් ගනු ලබන තීන්දුව తీරන බවද අමාත්‍යවරයා පැවසුවා. යලිත් වරක් අපේ රටේ මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය ඉහළ යමින් පවතින බවට විවිධ සංඛ්‍යාලේඛන සහ සමීක්ෂණ වාර්තාවලින් තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. මේ අතරතුර මත්පැන් බෝතල් භාවිතයේදී කාලේ බෝතල් භාවිතය සම්පූර්ණයෙන්ම මෙරට තුල තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශයත් දුම්කොළ මදිසාර පිළිබඳ ජාතික අධිකාරියත් ඇතුළු ආයතන කටයුතු කරමින් සිටිනවා. 2019 2018 සංඛ්‍යාලේඛන සහ වාර්තාවන්ට අනුව මත්පැන් කාලේ බෝතල් කෝටි 10කට අධික ප්‍රමාණයක් මෙරට ජනතාව පානය කර තිබෙනවා. සෞඛ්‍ය සහ පාරිසරික ගැටලු රසක් නිර්මාණය කරන මෙම කාලේ බෝතලය තහනම් කරන්නට අමරවීර අමාත්‍යවරයා ගන්නා උත්සාහයට පාර්ලිමේන්තුවේ සහයක් ලැබේද යන්න ප්‍රශ්නයක්. ඊට හේතු වී තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර තියෙන මැති ඇමතිවරු රැසක්ම සිටින නිසායි. කොමුණත් උත්සවයකින් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ කුමන බලවේග බලපෑම් පැමිණියද තමන් ජනතාව වෙනුවෙන් ගන්නා තීරණය ඍජුව ගන්නා බවයි. කාලේ බෝතල් පරිසර දූෂණය වෙනද කාලේ බෝතල් ඉවත් කිරීමේ හේතුවක් තියෙනවා. ඒක ඔබතුමාට සැලකන්න හැකියාව පුළුවන්. ඔව් ඒ පිළිබඳව අපි සාකච්ඡාවකුත් පැවැත්තුවා. අපි ඒ පිළිබඳව අපේ අදහසකුත් තිබෙනවා. නමුත් මේක කරන්න ඕන අපි නෙමෙයි. සුරාබදු දෙපාර්තමේන්තුවට අපි දැනුම් දීලා තිබෙනවා මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්න. එක්කෝ මේ බෝතල් නැවත එකතු කර ගැනීමේ වැඩපිළිවෙළක් එහෙම නැත්නම් මේ බෝතල් ඉවත් කිරීමේ වැඩපිළිවෙළකට ප්‍රවේශ වෙන්න කියලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම අපේ උනන්දුව තිබෙනවා. නමුත් පැහැදිලිව කියන්න ඕනේ මේ ක්‍රියාත්මක කිරීමේ බලය සුරාබද්ද දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවකටයි තියෙන්නේ. නමුත් අපි යෝජනා කරලා තිබෙනවා මේක නතර කරන්න කියලා. මේකෙන් පරිසරයට වෙන හානියක් තියෙන්නේ මේ ආරක්ෂකාගාර තියෙන්නේ මේ අමතවරුන්ගේ නමට එඳුම් කැමති වෙයිද මේක ඉවත් කරන්න? අපිට කාගේ නමටුණත් කමක් නැහැනේ. අපි තීන්දුව ගන්නෙ මේ පුද්ගලයෝ පිළිබඳව බලලා නෙමෙයි. එයා මොන තරම් බලවත් වුණත් ධනවත් වුණත් එයා ශක්තිමත් වුණත් අපිට ඒක අදාළ වෙන්නේ අපි රටේ ජනතාව වෙනුවෙන් තමයි අපි හැම තීන්දුවක්ම ගන්න. ඒ වණක් කිසිම ආකාරයක මම නම් සැලකීමකට ගන්නෙ නෑ. ශ්‍රී ලංකාව දැනට ලබාගෙන ඇති කෙටි කාලීන ණය වහා දීර්ඝ කාලීන සැලැස්මක් දක්වා වෙනස් කරගත යුතු බව වෙලුටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත මෙල් මහතා සියතට ප්‍රකාශ කළා. ඊයේ වාර්තා වූ පරිදි මෙරට උද්ධමනය මේ වන විට 8.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය මස හා සැසඳීමේදී 2.1ක වැඩිවීමක්. මෙය අතිශය ඉහළ අගයක්. උද්ධමනය යනු භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යාම ලෙස සරලව හඳුන්වන්නට පුළුවන්. භාණ්ඩ සහ සේවා මිල ඉහළ ගොස් ඇති ආකාරය අද අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. බත් පැකට් එකේ ප්ලේන්ටිය ඉඳලා එළවලු ග්‍රෑම් 250 රුපියල් 150ක් දක්වා ඉහළ මිලකට අලෙවිවනවා. උද්ධමනය තව තවත් ඉහළ යාවිද? ජනතාවට ජීවත් වෙන්න බැරි වෙයිද? උද්ධමනය පහළ දාන්න ක්‍රම තියෙනවද? මේ ඒ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් වෙරිටර් රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත මෙල් මහතා. ණය පිළිබඳ තියෙන ප්‍රශ්නය ඩොලර් ලබා ගැනීම සඳහා තියෙන ප්‍රශ්නයක්. ඒක රජයේ ප්‍රතිපත්ති බදු ප්‍රතිපත්ති තුළින් ඇති වූ ප්‍රශ්නයක්. ඒක නිරාවල් කරගන්න නම් අද දවසේ වැදගත්ම වෙන්නේ ණය ගෙවීමේ ක්‍රමය වෙනස් කරලා කෙටි කාලීනව ගෙවන්න තියෙන ණය දිගු කාලීනව ගෙවන ණයවලට වෙනස් කර ගැනීම. එතකොට රුපියල අව ප්‍රමාණය වුණාම විදේශ රටවලින් ගේන බාණ්ඩ ඒවවල මිල එතකොට වැඩිවීමක් තියෙනවා. උද්ධමනය වැඩි වෙනකොට රුපියල අව ප්‍රමාණයත් ඉතාමත් ඊටත් වඩා වැඩි වෙලා තියෙනවා. ඕනේ වෙළඳපළක යම් භාණ්ඩයක් හිඟ වුණාම ඒකේ මිල වැඩි වෙනවා. රුපියල අව ප්‍රමාණය එක පැත්තකින් උද්ධමනයට කාරණයක් වෙනවා. අනිත් පැත්තෙන් කෘතිම ඇති කරගත්ත හිඟ බව උද්ධමනයට තවත් කාරණයක් වෙනවා. හැමෝටම එක ලෙස වෙළඳපොළට සහභාගී වී තරඟ කිරීමට හැකියාව අඩු වෙනකොට ඒ කියන්නේ සැපයුම එතකොට වෙන්නේ සැපයුම කෙටි කොටසක් තුළ රැඳ වෙනවා. අකාර්යක්ෂමතාවය හෝ නිෂ්පාදනය අඩුවක් වෙනකොට උද්ධමනය ඒකට රුකුලක් වෙනවා. ඒ තුනම
එකවර වෙනකොට තමයි උද්දමනය මේ විදිහට සීග්‍රයෙන් වැඩි වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්න තුන විසඳගත්තේ නැත්තම් උද්දමනය මං හිතන්නේ තව දිගටත් මේ විදිහට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් රටට. රසායනික පොහොර පලිබෝධනාශක සහ දිලීර නාශක ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කළ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ දින ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීවේ මාධ්‍ය හමුවට එක් වෙමින්. ජනමාධ්‍ය අමාත්‍යංශයට අදාළ ප්‍රධාන ආයතනවල අනපනත් යාවත් කාලන කිරීම අනාගතයට අනාගතවාදී සමාජයක් වෙනුවෙන් සහ ඔබේ වෘත්තීය ශක්තිමත්භාවය වෙනුවෙන් වගකීම වෙනුවෙන් සහ බොහෝ රාජ්‍ය මාධ්‍ය ආයතන රාජ්‍ය ආයතන භාණ්ඩාගාරය මත යැපෙන රාජ්‍ය ආයතන ඉන් මුදවා ගැනීමේ අලුත් මාවත් විවෘත කර ගැනීම කියලා කියන මේ මහා සමස්ත අභිලාෂයන් පෙරට කරගෙන පවත්නා යල් පැන ගියපු අනපනත් සංශෝධනය කිරීම සඳහා යෝජනාව කැබිනට් මණ්ඩලය එකමතිව සම්මත කරා. මේ අපේ රූපහාණිය ඩිජිටල් කරණය කිරීම සඳහා වැඩපිළිවෙල. එතකොට ඊට අදාළ නව නීති රීති රාශියක් අලුතෙන් අඳුනන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් යන්නේ එවැනි අරමුණු අතුව මේ පනත් සංශෝධනය කිරීම සඳහා සුභවාදී යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරන ලැබුවා. ශ්‍රී ලංකාව තුල අදටත් කුමන පොහොර කුමන ප්‍රමාණයක් යෙදී යුතුද යන්න පිළිබඳව නිශ්චිත පරීක්ෂණ සිදු කර නැහැ. රසායනික පොහොර වර්ග සහ ප්‍රමාණය ගොවියාට නිර්දේශ කරන්නේ බොහෝ විට පොහොර සමාගම් සහ පොහොර අලෙවිකරණ වෙළඳසැල් අයිතිකරුවන් විසින්. එවන් පසුබිමක හුදෙක් රසායනික පොහොර ආනයනය කිරීම ඒකාධිකාරී බලයක් පෞද්ගලික සමාගම් වලට ලබා දීම උචිතද? මේ ඒ පිළිබඳව අප කළ විශේෂ සොයා බැලීමක්. ඊට සියතට සිය විද්වත් අදහස් පළ කරන්නේ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතායි. ලෝකයේ ජනගහනය සීග්‍රයෙන් ඉහළ යනවා. අද වන විට ලෝක ජනගහනය කෝටි 787කට ආසන්නයි. 2025 වන විට මේ සංඛ්‍යාව කෝටි 825 ඉක්ම වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. වැඩිවන ජනගහනයට නිවාස, මංමාවත්, පාසල්, රෝහල් සහ වෙනත් ගොඩනැගිලි අවශ්‍ය වනවා. ප්‍රධානතම ප්‍රශ්නය භූමිය හිඟවීමයි. මෙහිලා අඩු ඉඩම් ප්‍රමාණයක් තුළ වැඩි අස්වැන්නක් කෙටි කාලයක් තුළ අඩු වියදමකින් ලබා ගැනීම සමස්ත ලෝකයේම හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයයි. ඊට විසඳුමක් ලෙසයි රසායනික පොහොර සේම ශාක අභිජනනය, ජානමය වෙනස්කම් සිදු කිරීම, දෙමුහුන් කරන ආදී විවිධ ක්‍රමවේද ලෝකයට එන්නේ. එසේම අදත් නව පර්යේෂණ සිදු කරමින් පවතිනවා. මේ සියලු රසායනික පොහොර පලිබෝධක නාශක නව වගා ක්‍රම ආදීෙහි අවසන් අපේක්ෂාව ඉලක්කය වනුවේ ආහාර හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමයි. කුසගින්නෙන් මිය යාම වළක්වා ගැනීමයි. පොහොර පමණක් නොව මිනිස් රෝග සුව කරන ඖෂධ පවා නියම ප්‍රමිතියට නියම මාත්‍රාවට ගත්නේ නැත්නම් ලෙඩා මැරෙන බව අප දන්නවා. අද අපේ රටේ පොහොර සම්බන්ධව ගෙවුණු මාස කිහිපය තුළගත් තීන්දු තීරණවලට බලවත් ජනතා විරෝධයක් එල්ල වුණා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් බොහෝ දෙනෙකු රජය හදිස්සියගත් කාබනික පමණයි කියන සංකල්පයට ප්‍රතිපත්තිමේ වශයෙන් එකඟ වුණත් ක්‍රියාත්මක කරන්නට ආරම්භ කළ විදිහට විරෝධය පළ කළා. විශේෂයෙන් අහසින් යමක් කඩා වැටුණා වගේ හදිස්සිය රසායනික පොහොර පලිබෝධනාශක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම අපේ රටේ ගොවියව මහපාරට කැඳෙව්වා. මහකන්නේ වගා කරනවා වෙනුවට පාරටෙන්ට ගොවින්ට සිද්ධ වුණා. දැන් අද යලිත් රසායනික පොහොර තහනම පලිබෝධක නාශක සහ කෘෂි රසායනික තහනම ඉවත් කරගන්න රජය තීන්දු කළා. නමුත් රජය රසායනික පොහොර ආනයනය කරන්නේ නැති බව තමයි පවසන්නේ. ඒ බලය හුදෙක්ම පෞද්ගලිකාංශය අතට යනවා. එම තීරණය නිවැරදි වෙයිද? මන්ද අදත් හිතුමතේ ගොවියට රසායනික පොහොර, කෘමිනාශක සහ පලිබෝධක නාශක අලෙවි කරන්නේ පෞද්ගලික සමාගම් තමන්ට අවශ්‍ය විදිහට. එහෙම වුණොත් අධික මිල ගණන් වලට සේම තත්වයෙන් බාල රසායනික පොහොර, කෘමිනාශක සහ පලිබෝධක නාශක තවදුරටත් රට තුල රජ කරාවි. මේ ඒ පිළිබඳව කතා කළ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා. මේ රසායනික පොහොර රට තුලට
ඒමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් රජයේ මීට වඩා මැදිහත්වීමක් කළ යුතුව තියෙනවා. අපි දන්නවා රටට රජයේ මැදිහත්වීමක් නැතුව සිද්ධ වුණොත් ඕනම පොහොර වර්ගයක් පුද්ගලිකංශයට මෙතෙන්ට ගෙනෙන්න පුළුවන්. එතකොට අපි දැනට පරිශීලන කරලා හොයාගෙන තියෙන නිර්දේශවලට අනුකූල නොවන, එහෙම නැත්නම් ඒ සඳහා භාවිතා කළ නොහැකි පොහොර වර්ග 3 වෙනි සහ 4 වෙනි පරම්පරාවේ අය කියා ගන්නා පොහොර පුද්ගලිකංශ අධික ලාභයක් තියාගෙන විකිනීම සඳහා මෙරටට ගෙනාව ඒකෙන් විශාල හානි කීපයක් සිද්ධ වෙන්න පුළුවන්. පළවෙනි මේක තමයි මේ සඳහා ඒ වෙනි පොහොර සඳහා පරිශන කරලා නැහැ ලංකාවේ. ඒක නිසා අපි දන්නේ නැහැ විද්‍යාඥයන් විදිහට මේවා කොපමණ ප්‍රමාණයක් අපේ පසට අපේ වගාවට යෙදී යුතුද කියලා. එතකොට එහෙම නොදන්න එකක් මේ කාබනික කෘෂිකර්මයේ තිබුණා. කාබනික ද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයක් යෙදී යුතුද නැද්ද කියන එක ගැන අපිට විද්‍යාත්මක පදනමක් තිබුණ නැහැ. ඒහා එවැනිම සමාන එකක් තමයි අපි නොදන්න රසායනික පොහොර ගෙනාම සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒක මීට වඩා සැලකිලිමත් වෙලා ඇත්තටම පරිශන දත්ත තියෙන රසායනික පොහොර රට තුළට ගෙනීම සඳහා පුද්ගලිකාංශය මැදිහත් කළ යුතුව තියෙනවා. පුද්ගලිකාංශයට විතරක් මේක බාර දුන්නොත් එතකොට ගේන පොහොරවල ලාභය මත අරමුණු කරගෙනම තමයි මේ පොහොර ගේන්නේ. එතකොට මේකට නිර්දේශයක්ුත් ලංකාවේ නැත්තම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එවැනි පොහොර සඳහා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් ඕන ගොවි මහත්තයෙක් පලිබෝධනාශක වුණත් ගිහිල්ලා අහන්නේ කඩේ මුදලාලිගෙන්. එතකොට මේ පොහොර කොච්චරක් යොදන්න ඕනද කියන එකත් ආයේ ඇසිය හැකිවන්නේ ගොවි මහත්මයාට කඩේ මුදලාලිගෙන්ම තමයි. රසායනික පොහොර ආනයනය කර යුතුයි රටට ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම සඳහා. එහෙම ආනයනය කරන අවස්ථාවලදී මේක රජයේ නියාමනය යටතේ රජයේ මැදිහත්වීම යටතේ කළ යුතුයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ රජයට අයිති පොහොර සමාගම් දෙකත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ගොවි ජනතාවට සහ රටට තරඟකාරී මිලක් යටතේ රසායනික පොහොර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. අපි යලිත් හමුවන්නේ දහවල් 12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.